ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්, වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. 2024 සැප්තැම්බර් මාස 4 වන බදාදා ඉර උදාව පෙරවරු 6:02ට, ඉර බැසීම පස්වරු 6:12ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12:02 සිට 1:31 දක්වා, සුබ දිශාව උතුර, මරු සිටින දිශාව නිරිත. මේෂ ලග්නයේ උපන් ඔබට අද දවස තුල තරඟ කටයුතු වලින් ජය ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. රැකියාවේ රැකියාවල නිරතවන අයට, විශේෂම ආරක්ෂකංශයේ රැකියාවල නිරතවන අයට උසස් වීම් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම තනතුරු ලාභ පවා ලැබෙනවා. ගේදොර යාන වාහන සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ ගැන ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. රාජ්‍යාංශයට සම්බන්ධ රැකියා ලාභ ලැබීම් තිබෙනවා වගේම පපු ආශ්‍රිත රෝග හා වේදනා මෙම කාලය තුළ සිදුවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මානසික පීඩාවන්ට මෙම කාලය නැත්තම් අද දවස තුළ වැඩි ඉඩකඩක් තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ වියදම් පාර්ශ්වයේ නම් තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. අනවශ්‍ය වියදම් පවා අද දවස තුළ සිදු වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකයේ අංක 9. වෘෂභ ලග්න හිමි ඔබට අද දිනය තුල රජයට සම්බන්ධ ආයතන තුලින් වාසියත් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නිවේදන කඩයුතු සඳහා ඉල්ලුම් කළ හැකි දවසක් වගේම උපයාගත් ධනය ආයෝජනය කිරීමට ඉතාමත්ම යහපත්. පවුලේ අය අතර සමගී ඇති වෙනවා වගේම උරුමයෙන් දේපල හිමිවන කාල සීමාවක් නැත්තම් දවසක් රැකියාවේ උසස් වීම් ලබා ගන්න පුළුවන් ඔබට වාසනාව පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපනයේ ලබන දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වෙනවා වගේම අසල්වැසියන් සමග පවතින සම්බන්ධතා වැඩි වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා සඳහා අද දිනේ ඉතාමත්ම යහපත්. ඇස්පෙනීමේ දුර්වලතා හට ගැනීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ජය වර්ණය නිල් පැහැය, ජය අංකයේ අංක 5. පුළුවන්කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දින ගරු බුහුමන් ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. උසස් අයගේ ආශ්‍රය ලැබෙනවා වගේම උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා ඉතාමත්ම සුබයි. රැකියාවේ උසස් නිලතල පවා ලැබීමට හැකියාව ලැබෙන දවසක්. උද්‍යෝගයෙන් කටයුතු කරන්න අද දවස පුරාවටම හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් නම් තරමක් වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ පාලන ශක්තිය ඇති එඩිතර බව අද දවස තුළ පෙන්වන්න ඔබ උත්සාහ කරනවා වගේම ඔබගේ රැකියාව තුළ ඔබගේ කාර්යයන් සඳහා උගත් වැදගත් අය හමුවන දිනයක්. ඒ වගේම තමයි ගේදොර ඉඩකඩම් වස්තුව ලැබෙනා වගේම ගෘහ ජීවිතය නම් අද දවසේ ඉතාමත්ම යහපත්. ලැබීම් සඳහා ඉතාමත්ම සුබ බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ නිරෝගී බවත් අද දවස තුළ ඉතාමත්ම හොඳයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකයේ අංක 5. පුළුවන්කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ධනය වැයවන දිනයක්. විදේශ රැකියා ඉල්ලීම් සඳහා සුදුසු වගේම නීති විරෝධී ක්‍රියා සඳහා ඔබට අද දවස තුළ යොමු වීමට සිදු වේවි. අධ්‍යාපනය ලබන්නට නම් එතරම්ම යහපත් නොවන බවක් පෙනෙන්නට තිබෙනවා. සමාජය වෙනුවෙන් කාලය කැප කිරීමට ඔබට අද දවස තුළ සිදු වෙනවා වගේම ආදායම් තත්ත්වය තරමක් දුරට පහතට වැටෙන්න පුළුවන්. පවුල් ආරවුල් පැන නගිනෝ වගේම ප්‍රේම සම්බන්ධතාවලට එතරම්ම යහපත් දිනයක් නොවේ. ඒ වගේම තමයි ඇස්වල රෝග පීඩා තත්ත්වයන් පවා වැඩි වීමට වැඩි ඉඩකඩ පවතිනවා. පුළුවන්කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකයේ අංක 2.
සිංහලක්නයෙන් උපන් ඔබට අද දින ඉතාම සුභ දිනයක්. නිරායාසෙන්ම ඔබට ධනය ලැබෙනෝ වගේම කැපී පෙන්න චරිතයක් බවට පත්වීමට ඉඩකඩ තිබෙනවා. අධ්‍යාපනය ලබන දූදරුවන්ට ඉතාමත් මෙහපත්. උසස් මිතුරන් ආශ්‍රය ලැබෙනෝ වගේම ජලයට සම්බන්ධ ව්‍යාපාරවලින් ආදායම් ලැබීමට වාසනාගුණයක් පෙනෙන්නට තිබෙනවා. විවාහ දිවිය ඉතාමත්ම යහපත්. මවට පියාට පවුලේ සැමට ඉතාමත්ම සුබයි. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට පවා අද දවස තුළ වාසනාව තිබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකියාව ලැබෙනව වගේම අසනීපයෙන් පසුවන අයත් සුවපත් වන බවක් අද දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. සතුරු කරදර නම් තරමක් දුරට අඩුවෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත් සුබයි. ජයවර්ණයේ රතු පැහැය ජය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ උසස් තනතුරු ලාභ ලැබීමට වාසනාව තිබෙනවා. පියාටත් ඉතාමත් සුබයි වගේම තැන්පත් ධනයේ සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. අධ්‍යාපනය ලබන දූදරුවන්ට නම් එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ආදර සම්බන්ධතාවලදී ඔබ රැවටීම් වලට හසුවන දිනයක් නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ ඉතාමත්ම සුබයි වගේම කෙටි ගමන් බිමන් නම් යෙදෙන්න පුළුවන්. දූදරුවන් බලාපොරොත්තු වන අයට විවාහක අයට එතරම්ම සුදුසු දවසක් නොවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳව ගැටලු ඇතිවීමට පවා ඉඩකඩ පවතිනවා. සෙම් අධික රෝග තත්ත්වයන් හට ගැනීමට ඉඩකඩ තිබෙන නිසා පුළුවන් කමක් තිබෙනව නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ රැකියා ස්ථානයේ ගැටලු මතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ස්ථාන මාරුම් වැනි කරුණු කාරණා යෙදෙන වගේම ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසඳෙන්න පුළුවන්. ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වෙන වගේම පියාට ඉතාමත්ම සුබයි. පුණ්‍ය කටයුතු වලදී ඉතාමත්ම හොඳින් කටයුතු කිරීමට ඔබට අවස්ථාව උදා වෙනවා වගේම අධ්‍යාපනය ලබන්නන්ට විදේශීය රටවල් වලට ශිෂ්‍යත්ව ලැබීමට අද දවස තුල වාසනාවක් තිබෙනවා. ඒ වගේම තමයි වියදම් පාර්ශ්වේ නම් තරමක් ඉහළ යන්න පුළුවන්. අසනීප තත්ත්වයන් නිසා ඔබට යම් යම් කරදර ඇති වෙනා වගේම සෙම් අධික රෝග තත්ත්වයන් වැඩි වීමට ඉඩකඩ පවතිනවා. සුරතල් සතුන් ආදීන්ගෙන් ලෙඩ රෝග පවා බෝ වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට වෙසෙත් පතා දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය 6. වෘශ්චික ලග්න හිමි ඔබට අද දිනය මනස අවුල් සහගත බවක් පෙනෙන්නට තිබෙනවා. ශරීර සෞඛ්‍ය තරමක් පිරිහෙනවා වගේම ගුණධර්මත් තරමක් දුරට ඔබෙන් ඈත්ව යන බවක් පෙනෙන්නට තිබෙනවා. සහෝදරයන් සමග අමනාප වෙනවා වගේම ආරක්ෂකාංශයේ රැකියාවල නිරත වන අයට උසස් වීම් ලැබෙන දවසක්. ඔබට ඒ සඳහා අවස්ථාවන් පවා ලැබෙන දවසක්. අධ්‍යාපනය ලබන්නන්ට නම් මෙතරම්ම යහපත් වෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් තරමක් අද දවස තුළ පාඩු සිදුවෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රේම සම්බන්ධතාවලදීත් අද දවස තුළ ඔබ කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබට ආදායම් තත්ත්වය අද දවස තුළ එතරම්ම සුබදායක බවක් පෙනෙන්නට නැහැ. තරමක් ඔබ අලස බවක් පෙන්වන නිසා එම දේවල් මගහැරගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ තනිව සිටීමට කැමති වෙන දිනයක්. වියදම් වැඩි වෙනව වගේම ඔබගේ වචන තරමක් බලවත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි වෙනත් අය සමග හවුලේ කටයුතු කිරීමට තරමක් අපහසු වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ලිවීමෙන් හා කියවීමෙන් ලාභ ලැබෙනව වගේම ඉගෙනීම තරමක් අවුල් කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. උරුමයෙන් ලැබෙන දේපල හිමි වෙනව වගේම හොඳ මිතුරන් ආශ්‍රය අද දවස තුළ ඔබට ලැබෙන්න පුළුවන්. හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම රුධිර ආශ්‍රිත රෝග හට ගැනීමට පවා ඉඩකඩක් පවතිනවා. ප්‍රේම සම්බන්ධතා ඉතාමත්ම සුබයි වගේම සමාජ අපක්‍රියාවලට යොමු වීම වැනි දේ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය ඉතාමත්ම සුබයි. නිරෝගී බව වර්ධනය වෙනවා. ඔබගේ වාසිය පිණිස ඔබගේ
කටයුතු කරනවා වගේම බොහෝ පිරිස් ඉදිරියට යන ශක්ති සම්පන්න කෙනෙක් බවට ඔබ පත්වෙනවා. නිරායසෙන්ම ඔබට අද දවස තුළ ධනය ලැබීමට වාසනාව තිබෙනවා. ඒ වගේම තමයි ඉඩකඩම් ලැබීමට යහපත් වගේම විවාහ ජීවිතයේ තරමක් ගැටලු ඇති කිරීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන සම්බන්ධව වඩාත් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. නොගැලපෙන සම්බන්ධතා ගොඩනැගෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරනවා වගේම සතුරු කරදර තරමක් අඩු වෙන්න පුළුවන්. රැකියා සඳහා විදේශ ගමන්වලට අද දිනේ ඉතාමත්ම සුබයි වගේම මිත්‍ර සම්බන්ධතා නිසා ඔබ ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. ස්ත්‍රී පක්ෂයෙන් වැඩිපුර ලාභ ලැබීමටත් ඉඩකඩක් පවතිනවා. අනතුරුවලට මුහුණ දීමේ වැඩි අවධානමක් තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ හොඳ මිත්‍රයන් ආශ්‍රය ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මහජන ප්‍රසාදයේ හිමි වෙනවා වගේම ඔබ විසින්ම ධනය උපයා ගැනීමට අද දවස පුරාවටම උත්සාහ කරනවා. ඉගෙනීමට ඉතාමත්ම යහපත්. දරුවන්ටත් අද දිනේ ඉතාමත් යහපත්. නාට්‍ය රචනා කිරීම ආදියට අද දවස සුබයි වගේම පියාට ඉතාමත්ම යහපත් දවසක්. රැකියා ස්ථානයේ මාරුවීම් තරමක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම වැඩිමහල් සහෝදරයන්ට තරමක් අපලගෙන දෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් සතුරු කරදර නම් ඔබට අඩු වෙන්න පුළුවන්. ඔබ යාන වාහන පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තුව අතර යම් යම් ගැටලු ඇති වෙනවා වගේම ආමාශගත රෝග තත්වයන් හට ගැනීමට පවා ඉඩකඩ තිබෙනවා. වස විස වර්ග ආහාර වර්ග ශරීරගත වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ ආදායම් මාර්ගවලට ඉතාමත්ම යහපත්. ප්‍රේමය විවාහය ගැන තීන්දු තීරණ ගැනීමේදී නම් තරමක් කල්පනාකාරීව කටයුතු කරනවා වගේම අධ්‍යාපනය ලබන්නන්ට එතරම්ම යහපත් වෙන්නේ නැහැ. දේශපාලනය කරන්නටම වැදගත් දවසක් වගේම රැකියා ස්ථානයේ ඇති ගැටලු निराකරණය කර ගැනීමට හැකියාව පවතිනවා. ආගමික භක්තිය වැඩි වෙනවා වගේම ඔබට තරමක් කෙටි ගමන් බිමන් නම් වැඩි වෙන්න පුළුවන්. ඔබ නෑදෑයින් අතර තරමක් නෑදෑයින් සමග විරුද්ධව කටයුතු කරනා වගේම ඉඩකඩම් ගේදොර පිළිබඳව කරදර වැඩිවීමට ඉඩකඩ පවතිනවා. මිත්‍රයන් තරමක් අඩු වෙනා වගේම පාදවල අමාරු ගති වැඩි වෙන්න පුළුවන්. ඔබට ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් මෙහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.